ද ස. මನ ව ම මත් ತොරතුು කතා කරනවා. ඒ වුණු පෑ සිහර ළ පමනක් නවෙ. ವස ನ . පර්ේෂනණයන් පුරා විද්‍යාත්මක ොරතුර මෙයාද නොයකුත් වාර්තා පිබඳවවා අප ඔබට තොරතුරු කෙනනේෙනවා. එතින් අද දවසට පමණක් නෙවෙයි ඒ තොරතුර වැදගත්තෙ ොහෝ ලාවට ෙට වස සම්බන්ධය. විධ අනාවකි සහ හෙට දවස සිදුව හැකි ෝකට බලපෑම් කළ හැකි දේවල් පිළිබඳ. අපි කතා කරනවා ඒ නිසා සසිවදස අද සම්න්ධය පමණක්නෙව හටත් ව ද නම් ොතුර බත් ක හ කරන්න ප්‍රවී වි ස් තති චාක ත ද . ස්තරාත්මකෝ පට කියන්නට අයි පබ අප අද සේදීත් තෝරගන තිබෙන වි රටවල් සම්බන්ධයෙන් තොරතුර ගනවාාවක් අපි මුලින් මේ ප්‍රමු පෘති නවාද කියලා පෙල ගැස් බලමු. ලෙන් වධන ොම කරන්න මේ කොවි් සඳහා භාවිත කරන ස්ට්‍රෝසනක එන්නත සම්බන්තයෙන් මේ එන්නත් සදඳ ලෝක විතරක්නම අපේ රටතුල පවාන් කතා බභක් තිබෙනවා අදන්න මේ කිසියම් රටවල් කීපයක් විසින් ප්‍රතික්ෂප කිරීමත් සමකම මේ අවදුරටත් භාවි කල යුතුද නැද්ද කිය ලක ක . කාශ කරන්න දිගටම මේන්න භාවිතතා කරගෙනය අන්න කියලා. නමුත් යුරෝපය තුළම මේ සම්න්ධයෙන් බෙදීමමක්තේෙනවා නෙදම තිීරනය සම්බන්ධය. පලම්කටම මසනේන් යරෝපේ ටවට එන්නත් සම්බන්ධයෙන් විකල් පතිබෙනවා. එන්නත් ගණනාව කෝන් අරතිබෙනවා ඇති එයින්න බඩා හොඳ එන්නත කුමක්ති කියන්න කාරණ. මෙතින්ති තමයි ස්්‍රල් සනිකා කියන එන්නට අඩත් ෘතු ලෙ යරප තුල භාවිතයට පැවීම මදක පැත්තක මේ ලාබදයි. අතට භාවිතේ පහසු යනකුත් එන්න ොල්ට බඩායි මේ නිසා තම රපේ බහෝ රටවල් ඔක්ස් ඩ් ඇස්ටෙනිකා එන්නත කෙරහි වැඩි අවධානයක් යොමු කළේ. ඇබැයි එන්නත මුල්කර ගෙන එන්නට ලබාගත් පුද්ගලයන්ගේ මේ සුරේල කැටිගෙසීමක් සිදුවන බවට වාර්තා පලවීමත් සමගම දැන් යුරපය තුළ මේ එන්නට භාවිත සම්න්ධය මත මේ දක්කුත්ගත වෙල තිබෙනවා. එක පැත්තක ටවල් දහසයක් පමණ. තින් මේ රටවල් දහසයක් දැනට මේ ඇල්සසනිකා එන්නට භාවිතය ආ කාලිකව නතරලා තිබෙනවා. මේ විශේෂ මේකට අලුතෙම එකතුයි තිබෙනවා යුරෝපයේ ප්‍රධනම රටවල් ජර්මණිය ඉතාලිය ස්පානය වගේ රටවල. අනෙක් අතට පෝලන්තයේ බෙල්ජියම් වගේ රටවල් තවදුරටත් මේ නැත තමන්ගේ රටවල ජනතාවට ලබා දෙෙනවා. ඉතින් විශේෂෙන්ම මේ ජර්මණය ප්‍රංශේ සසාහ ඉතාලිය රටවල්තුන ඒ බද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඒදිනේ ප්‍රශක සිටියා යුරෝපේ මේ සෞඛ්‍ය ආයතනය මේ සෞඛ්‍ය කටයුතු පිළිබඳව ප්‍රධානත්වය ඔබවන සෞකය කටු පිබඳව පරීක්ෂණ පවත්වන ආයතනය මේ හඳුන්වන්නේ යුරෝපියන් මෙඩිසින් සේජන්සි කියලා. ඊම් මේ කියලා. ඊම් මේ ආයතනය මේ පිළිබඳව දැනටමත් පරීක්ෂණයක් පැවැත්වීමට තීන්දක්ගැ තිබෙනව මේ පීක්ෂණ ප්‍රපඵල දැනට සිදු කරනවාම මේ පරීක්ෂණය හි ප්‍රතිඵල බ්‍රහස්පතින්දාදිනේදී ප්‍රකාශයට පත්කිරීමට නීීමිතයි. පරක්ෂණය ප්‍රප ප්‍රතිඵන ලැබෙනතෙක් ඇතැම් යුරෝපා රටවල් මේ එන්නට දැනට භාවිතය නතර කරලා තිබෙනවා. යතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ දිනේදි විශේෂ රැස්වීමක් පැවැත්වවා මේ එන්න පිළිබඳ බපුද්ගත් වෙලා තිබන ගැටලු සබන්ධයෙන් සාකච්ාකිරීමට එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් වලින් ඉල්ලීමක් කරනවා මේ එන්නට භාවිතේ නතර කරන්නට එපා කියලා මොකද මේ ලෝක සෞඛ්‍ය සංවිධානය බලධහරින් ප්‍රකාශ කරන්නේ මේ එන්නතෙන් ලැබෙන ප්‍රතිලාබ එමඟින් නැතිවන අතුරු පළවලට වඩා අඩුයි කියලා එන්නත භාවිතයේ වඩා වැදකත් අනෙක් අතට ලෝක සෞඛ්‍ය සංධනය ප්‍රකාශක කියයදනිදි කියයා සිටියා මේ එන්නතසමග මේ වාර්තාාවන ලේ කැටි මේ දෙකා අතර සම්බන්ධයක් නොමැති බව කෝම උනත් රටවල් දහසයක් මේ රටවල් වලට ඩන්මාකය තමයි පළමෙන් එකතු ුණේ යුරෝපයේ ටවල්ල අතර නොවේ යිස්ලන්තය ජර්මණිය ප්‍රංශය ඉතාලිය සයිප්‍රසිය ස්පානය ලැත්විය සහ සවිඩනය මේ රටබල් සියල්ල මේ වනවිට ඇත්සසිනිකා එන්නත භාවිතය නතර කරලා තිබෙන ආරක්ෂිත ප්‍රකෝෂරරි මෙශයක හැටට ආරක්ෂිත පියවරක් හැටියට ඉතින් විශේෂයෙන්ම මේ එන්නත ආශ්‍රිතව ලේ කැටිගැසීමේ සිද්ධීන් ඇතිස්හතක් ව ආර්තා වූ බව මාධ්‍යවල පළවුණා ඒබගේ මරණ පහකුත් වාර්තවන හැබ ඇතම් විද්‍යාඥන් ප්‍රකාශ කරනවා. සාමාන්‍යෙන් මේ පුොදුු ජනගහනයක ලේක ඇටි ැසීමේ ඇතිවන සිද්ධීන් සංක්‍යත්තික සසන්ධනත්මක වැලුවට පස්සේ. මේ එන්නත ලබා ගැනීම මේ ලෙකටියඇත්සීමට හේතු වනා කිය කාරණය පිළිගත නොැකි වතමයි හු ප්‍රකාශ කරන්න මොකද මේ වනවිට යුරෝපා සංගමය තුළ එක රටවල් විසිහතකින් සමනන්නත යරෝපා සංගමය තුළහ. බ්‍රරිතාය තුළ මිලියන්න දාහතකට වැඩි පිරිසකට මේ එන්නට ඇස්ට්‍රසනිකා එන්නත ලබාදී තිබෙනවා ඉතින් මරණ පහක් සහ සිදුවම් තිස්සතක් වාර්තා වීම මේක සාමාන්‍ය තත්ත්යක් හටිට තමයි ඇතැම් විද්‍යාඥන් දකින්නේ. අපි දන්න විශේෂ මේ පසුගේ සතිය කොවිද ධහනම මේ ආසාධිතයන්ගේ සංඛාව යුරෝපය තුළ ඉතාම සීග්‍රයෙන් ඉහළ ගියා. අපි මිලියනයකට ප්‍රතිශතයක් හැටිට ගත්තුත් එහෙම එබරවාරි මාසය මැදවන විට මිලියනයකට ආසාධන දෙසයක්ක් වාර්තා වුණ දැම් පසුගිය සතියන්තේ මිලියනයකට රෝගින් දෙේ හැත ඇවක්වාර්තාාව වන නමු මේක එතරම් ිය ු තත්යක් නවේ මොකදිදන්නවා පසුගිය නොඇම්බර් මාසේ මිියනේකට ආසාජතන් හාරසය අනුවක් දක්වා රෝගෙන් සංඛ්‍යාව ඉහල ගියා අනෙක් අතට අපි වගේ රටවල ජනතාව ස්ට්‍රසිනිකා එන්නත ලබාගනීම සම්න්ධ ිය ඇතිකරගත යුතු නැහැ කියපු ආකාරයට මේ එන්නත භාවිතය පහසුවීම සහ ලාබදායවීම නිසා මේක තමයි අර කොක්ස් කියන මේ වැඩ පිළිවෙලට වැඩපිළල යටතේ ලබාදන එන්නත බවට පත්වෙල තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිිධානය අවධාරණය කළා සිකුරාදාදින්නේ මේ ඇස්ට සනිකා එන්නතෙම ඔය මත බෙහෙදයට දුදුදීල තිබෙන බැචස්ටික මේ එන්නත් වර්ග ටික නිෂ්පාධනය කරන්නේ යුරෝපේ. කො මේ කොක් පහසොම යටතේ ලබාදන එන්නත් නිෂ්පාදනය කරෙන්නේ යරෝපේයනෙමයි ඉන්දයාසා දකුණ කරියාව යන රටවල මේ නිසා මේ එන්නට භවිතේ පිළිබඳව අපි වගේ රටවල ජනතාවේ කොක් වැ ටහන යටතේ එන්නත ලබාගත් රටවල් බියක් ඇතිකරගත යුතු නෑ पवन ुख अमेरिका साह चीने दिन र खालातर स से में आर्तििक र्यात एक सीतले युद्य्या පवन भाक पहनට තිබෙනවා कैसे दा में प्रශ्न विसधा में रान कि ुत्साह තිन मय हसाहा නිद न ही रानिय ज हमक पवීම सधनाम करला र में ्रग वेब තිබ में वारताव दकरपा से मताकुना म सीरी पी महात्ना की ते में हिमदयवी हिमाले कि तीन आग में සීතල ගිනි ගනීද ක්‍රිෂ්නා කියලා. මේ බූම්භක් වෙබ්බඩ මේේ තිබෙනවා කැන්දිස් ඇස් මෆ මෙති අයි විින්දිස් ඉපෝ bil relationships ඇමරිකාවසා චීනය අතර තිබෙන දුවිපාශිවක සම්බන්ධතා පිළි බඳව මේ තියෙන අර්බුද. අයිස් ටික කඩන්නට මේ උසමක් ඇතිවේ විදි කියන කැලස්කාවපි දන්න ඇලස්කාව කියල ැෙන ලක බොෝ සීතල කලාපයක් ඇමරිකා එක්ස ජනපද මේ චීනය සමඟ පපතින සාක් අරබුද්ධ නිරාකරණය කර ගැනීම සඳහ ඇලස්කව් තෝර ගැනිමිත් සංකේතාත්මක වැදගත්ක මක් තිබෙන අපි දන්න ඩොනල් ට්‍රම්ගේ දුහුර කාල සීමාව තුළල පොෂින්ටනේ හ බේජීන් පාලනය අතර සම්බන්ධතා ඉතාම බරපතල අර්බුදයකට ලක්හුණා එක පැත්තකින් ඩොනල්ට ්‍ර චීන ඉලක්ක කරගෙන ආනායනික බදු පැනවීම ඔහුගේ ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති අතට ඔහු විසින් අනුගත වෙළද සංග්‍රාමය මේකා අවසානයේ තාක්ෂණික යුදධයක් පවට පත් වුණා. ඔහුගේ දුහුර කාලය නිමා වනවීට චීනයත් ඇමරිකා එක්සත්ජන පදයත් ඉතිහාසේ පෙරනොවිරු ආකාරය ඉතාම දරුණු රාජතාන්ත්‍රික අර්බුදයකට පැටිල් හිටේ. ති බයිඩන් පාලි බලට පත් වුණට පස්සේ මේ දෙපාශී ඇතට සම්බන්ධතා යතා ත්තේයට පත්වේ වෙන කෙසේ වෙතත් මේ අර්බුදකාරිීතත්වේ එතරා ප්‍රමාණෙකට මගහැරීවි කෙන විශ්වාසයක් ඇති වුණා මේක වඩාත් අහවුරුුණා මේ දෙදෙන අතර ඇමෙරිකාල් ජාති යෝ බයිඩන් සසා චීන ජනාතිප ති ශීජීෙන් පින් අතර දුරුව අතන සංවාදයක් ඇතිව වුණා ඒ වගේමම දෙපාර්ශවීම ප්‍රකාශකයෝ මේ අර්බුද නිරාකරණය කරගැනීමට අදාළ එකඟතාවක් පිළිබඳව විශ්වාසයක් පල කලා තැන් මේ දෙපාශ අතර සාකච්ඡා දාට දාන මේ දෙදින තුළ හෙටතා සහ නිද්ධ ීනවල ලෙස්කාවි දී පැත්වෙන මරිකා එක් ජනපදය වෙනුවෙන් ඇමරිකා එක්ත්ජනපද රාජ්‍යලයකම්වරයා ඇන්තනි බ්ලින්කන්ඒවගේම චීන විදේශපතිබර ඇතුළු නෝජිත පිරිසක් මේසාකච්ඡාවලට සහභාගි වෙනවා කෙසේ වෙතත් ධපාශය ඇතර අර්බුදු ගණාවක් තිබෙනවා එක පැත්තකින් ගත්තොත් වෙළධර්බුදය අනෙක් අතට හොකොන් ප්‍රදේශයේ සම්බන්ධයෙන් තායිවානය සම්බන්ධයෙන් චීනය හිංජියන් ප්‍රාන්තිය උයග ස්ලිම්බරුන් සම්න්ධයෙන් අතට දකුම්චීන මුහද සම්බන්ධය මේ අරබුද නිරාකරණය කර ගැනීමට මේ දෙපාර්ශව ඇතර තවත් සාකච්චාවට ගන්නාවක් පැත්ති යතු තිබෙනවා. කොම වනත් මේ සාකච්ඡා ඉතාම සාධනය පේවරක් හට සල කණඩ පුළුවන් මකද ලෝකක එක සහංක දෙක ආර්ථික ඇමරිකායක් සධ්්‍යන පදසාච්චීනය මේ ආර්ථික දෙකාතර සහයුගීතාවක් ලෝකය අපේක්ෂා කරන මොකද මකට ප්‍රධාන මේතුව තමා පිදන්නවා කොවිද්ධහනමය වසංගතය විසින් ක ඩු යටටිුර තිබෙන්න ඉතින් මේ අර්බදයෙන් ගොඩේීමට නම් ලෝකේ රටරටවල් අතර එකගතාවක් සම්බෘතියක් අවශ්‍යයි. කද මේ කොවිදධහන මේ වසංගතයේ විසින් ලෝක ආර්ථිකය ආර්ථික කටයුතු ඇනිහිටිය නි්පාදන කටයුතු අඩාල වන ගුවන් ගමන් අතර වුණ සංචාර්ක කර්මාන්තයට දැඩි බලපෑමක් කෙල්ල වුණා ති මේ පසුවිම තුළ, ලෝක ආර්ථකය යලි පනගැවීමට නම් රටවල් අතර එදිරිවාධිකම් වෙනුවට සහගීතාව ගොඩනැීමම වැදගත්ව ඇති නෙහිලා මූලික පියවරක් හැටියට මේ ඇමරිකාවසා චීනය අතර පවතින මතබහෙද නිාකරණය කර ගැනීමට යිඩ ප්‍රස්ථාවක් උදාකර ගත යුතු ඉති මේ අනුව ගත්තොත් මේ රටවල් දෙ ආතර පැවැත්වෙන මේ සාකච්ඡා පුදුවේ මේක දුවි පාශිවික වැදගත්කමකට වඩා මුළු මහත් ලෝකයේටම වැදගත්වන හමුවක් ලෙස මේ හඳුනන්නට පිළිවත් ghanනිستانනය තුළ සිටන මරිකානු හමුදායි වත්කර ගැීමට ඇමරිකාව ගන්නාත්තීරණය ඒ ප්‍රතිපලයුමක් වවෙද. තැන් ඒ සම්බන්ධයෙන් ඇමරිකාව තුළින්ම කිසිම් විවේචනයක් එල්ලවේ තිබෙනවා. ඌඇමෙරිකා එක්ස ජනපති ෆිghanනිස්ताන කටයුතුවරට මේ මැදිහත් වුණේ ඉතා මෑතක දිනීම. ඇමරිකා එක්සත් ජනපතය මේ ය සෝව හම්මුදා ෆghanනිස්ථනී පළවා හැරීම සඳහ එක පැත්තකින්ෙන් ඔය ජිහාරිි කණඩාෑමට සහහිලබදදුන් Al-qaයිඩ සංවිධාන ඇතුළ හාරි කණඩාෑමට සහ ල බාදුන්න. ප්‍රතිපාලයක් ැට මයි මේ සෝවේට හමුදාාවන්ට ෆිනිස්සාන නිවත්වන්න්නට සිදුවනේ විශේෂම ෆිනිසාාය ක කියෙකම මේ ඉංග්‍රීසිය වචන ඇති ුේ ොගක්මය කියලා මේ මඩ ගොහොරුවක් මේ අෆකනිස්සානයට තව ඉංග්‍රීසිය කියමනත්තිරේ ඔය අෆghanනිස්සාානය කියන රාජ්‍ය මේ අධිරාජ්‍යවාදීන්ගේ මළගමක් හට මක ෆිනිස්සානයට කියරාටක්නු ආය මේ අධිරාජ්‍ය කැට පවතින්න ග සවවිේත් සගබය ඇත්තටම ෆින හමුදා. ගට නිවත් කරගත්තට පස්සේ සෝිය සංග විදවැටු නැතරම ඉද සම්සේ අනුවක වනට සෝවිිය සංගමය බිඳවැටීමට බලප එක් ප්‍රධාන ේතුවක් තමයි මේ ඇෆකනිස්සාානය සංග්‍රාම ප්‍රාත්නය සඳහා බෑයකරපු අති විශාල මුදල නිසාහ එහිදී ඇතිවුණු පරාජය නිසා ඇතිවෙච්ච බලපෑම. දැ ඇමරිකා එක්සත් ජනපදේ ෆකනිස්ථානයට මේ ප්‍රවේශවානය දෙදහස්ස එක වසරේ සැපතම්බර කොල පරාරයට පිතුර වශයෙන් ෆිනිස්ානය තලේබන් පාලනය පෙරලා දම්මින් දෙදහස එක වසේ ඔක්තෝබර් මාස කාක් එක් ජනද ෆිනිසාානයට තමන්ගේ හමුදා යොදවනවා. අනතුරුව මේ ඇමෙරිකා එක්සත් ජනපදයට විශා බිහ රැකට මුහුණ දෙම සිදුවන් ජීවිතානය හිදබිය දම බිියන ගනික දස්කන් දෙයක් ඇමරිකා එක්ත් ජනපදේ ජනතාවගේ බදු මුදල් නිරර්ක සංග්‍රහම්‍යාරයක්ක් සඳ ෑයකිරීම ල්කරගෙන මරිකාක් ජනපාද පාල තන්ත්‍රේයට හිව ජනතාව අතරින්ම විශාල විරෝධයක් මතුූට. මනිසා තමයි ඩොනල් ට්‍රම්ගේ පාලනේ අවසාන කාලය වනවිට ඇෆක නිස්ානන් තමන්ගේ හමුදා ඉවත් කර ගැනීම තීරණ කළේ නමුත් ඇමරිකාවට දැන් බයිඩන්ගේ පාලනයට උබතෝ කෝටිකයකට මුහුණ දීමට සිදිය ලපන ඇතමයි අර ගෙදරගියොත් අඹු නසී මග හිටියොත්තා නස කිවවා වගේ. ම්ිදියකින් ඇමරිකා එක්සත් ජනපද දැම් බයි බයිඩන් තීරණය කළොත් ට්‍රම්ප්ට අනුගතව ඔහුගේ තීරණට අනුගතව ඇක නිස්සානයේ ඉතිරිව සිටින හමුද ඉවත් කර ගත්තොත් තලේබාන් පාලනය ශක්තිමත්තල තලේබාන් පාලන ශක්තිමත් ව නොත් එෙම ෆකනිසානයේ රජයට තලේබාන්වරුන්ට මුහුණ දීමට හැකියාවක් ලැබෙන නැහැ මොකද ඕවනට මෙිකනු හමුුදා මත තමයි ඇ්කන් හම කර්සායගේ රජය රඳා පවතින්නේ මෙ මේ අශ්‍ර්ගානික රජයත් රදා පවතින්නේ ති මිනිසා ඇමරිකාව ඇෆ්ගනිස්සානින් ඉවත් කරගතව මන්ගේ හමුදා යිත් වතාවක් අර දෙදහස් එකට පෙර පැවති ත්වයට ඇෆිගනිස්ානය ගමන් කරනවාවැම්. බැ යම්හයකින් ෆිකනිස්ථානෙන් තමන්ගේ හමු ඉවත් කරගන්නඇතුව ඇෆghanනිස්ානය පිළිබඳ ස්ථාවරේ දැඩිකොට තවදුරටත් ඇෆගනිසාානය හමුදා රඳවා තැබීමට වයිඩන් පාලනය තීරණය කළොත් නිසක වශයෙන්ම තලබාන් පාලනයේ ඇමරිකා එක් සත් ජනපද හමුදා ඉලක්ක කරගෙන නුදුරේදී තමන්ගේ ප්‍රහර වඩා තීවර කිරීමේ අදානමක් තිබෙනවා ඇති කොමුණත් රුසිියාවේදී පැවැත්වෙනවා මේ වන විට මේ සසාකච්ච සඳහ දැන් සූදා නම්බවා ඇෆකන් රජයේ නෝජිතයන් සහ තලබන් සංවිධ නියෝජිතයන අර තලබන් සංවිධානය ප්‍රකාශ කල තිබෙන පහලුස ග සමන් මන්ගේ ෝජත ර ර ඉටත් කරහරනවා කිය දැ මරිකා ක් නපදයට බයිඩන් පාලනයට රුසියාව සමග කුමන මතවේද තිබුණත් රුසියාවේදේ ඇතිව ඇතිකර ඇතිවන කිසිම් එකඟ තාවක් පිළිබඳව බලා සිටීමට ඇමරිකා ක්සක් ජනපදයට සිදුවන තර වෝක් න් තේ තිබෙනවා මේ ඇමරිකාව දැනට ප්‍රශකලලා තිබෙන අෆිනිසාන සිටින තමන්ගේ හමුද හමුදාට දෙදාා සයිසියක් කියලා හැබැයි නිවියෝක් ටම් පුවත් පත ය වාර්තා කලාා ඇමරිකාව නොකියන්න නිලවශයෙන් ඉදිරිපත් නොකරන කිසියම් හමුදාබට ප්‍රමාණයක් මේක දහස දෙදහසක් තුන් දහසක් වන්නට පුුවන් මූලෝපයක හේතුන් මත අනවරණය නොකරන කිසියම් බට සංක්‍යාවක් ෆ්කනිස්ථාන භූමිය තුළ තබදුරටත් රදවා තබාගෙන සිටින බව විශේෂම් සුන මේ ඇෆ යුද්ධ අපි වගේ රටවලට බලපාන මොකද. ඇෆකනිස්ානය තමයි මේ කලාපේ හෙරයින් මද්‍රව ෙදාහරන මධ්‍යස්ථානය බවට පත්තල තිබෙන්නේ. අපේ රටේ මුහදු සීමාවෙන් අපේ රට අභ්‍යන්තරෙන් නිතර නිතර හොයා ගන්න මේ මද්‍රව බොහෝ ප්‍රමාණයක් ඇෆකනිස්ථානය සිට නීති විරෝධී ලෙස ප්‍රවාහරණය කරන ප්‍රවාහණය කරවා ගොබ ර්් ඩක්ය එකෙන ෙබඩවේ බැලුවොත්තහෙම ඔබ මේ එකක ඉතාම ලෝක කෘහස් බද්ධිමතක් මේ වෙබඩව පවත්වා වගෙන න්නේ කැනේඩියනු හාචාර්වරයකුන මහාචාරය මිසල් චොසු ඩෝස්කි ච රලෝස් ක පෙන්වා දෙනවා මරිකාක් ජනපද ෆ් නිස්ථානය රැඳී ටිම එකක හහිතුවක්තමයි මේ කලාපේ තුළ මද්‍රගේ ජාවාරම සිදුකරන්නේ ඇමරිකා එක් සත්ජන පදහමුදා ඇෆ්ක නිස්ථානය ඇතමන් ගිහමුදර අදව සිටිම තුළ මොකද මේ රටවල් යට පත් කිරීම සහ මද්‍රව ජාාවර මතර සම්බන්ධයක් තිබෙනවා. පරුණු පිවිස් මද්‍රවවයට මතට ලොල් කිරීම තුළ රටවල් අස්සාවර කිරීමට ඉඩ ප්‍රස්ථාවක් මේ අධරජ්‍යවාදී ලවත් රාජන් උදාකරගන්න ආචාරය චොස්දෝස්කි කියන්නේ. ඇෆකෙන් මද්‍රව්‍ය ජාවාාරම සහ කලාපේ පිළිබඳ බටහිර බලවත්රටවල ව්‍යාපෘතිය අතර පැහැදිලි සම්බන්ධයක් පවතින බව. අපි රණයට අවධානය යොමු කරනවා ඉරණය න්‍යෂ්ි සමුතිය ඉවත්වීමට තීරණය කළා සහ ඔවුන් නෂ්ටිකාවි නිපදිවීම දිගෙන් දිගටම කරජන යනවා. නමුත් ඔවන්ට නවී නිෂපාධනය කරන්න එපායි ප්‍රකාශ කරන රටවත්ත් විශෂ අප ්‍රිාන ගැ කකරොත් ඕුන්ගේ නෂ්ි ප්‍රතිපතිය පි පඳවද රණය චෝ තාවක්ති වෙනවා ්‍යෂ්ික ප්‍රතිපත්ති ග ල ක් ි. ප්‍රතිපත් ටහිර බලත් රාජය අනුගමන කර නි්‍යෂ්ටි ප්‍රතිපත්ය මේ කෙතරම් කහකද කියනකාරණය. ඉරාණ විදේශමතිවරයා මේ පෙන්ව දුන මොකද එක පැත්තකින් ප්‍රතාන්ය බ්‍රතාන ්‍යත් ඔය මේ ඉරාන ්‍යෂ්ටික සම්මුති ඇතිකර ගැනීමට මුල්ලච්චරටක්කු. බ්‍රිතානිය අගමැති බොරිස් යෝන්සන් මේ වන විට ඉදිරිපත් කරලා තිබෙනවා මේ තමන්ගේ නි්‍යෂ්ටික වැඩපිළිව නි්‍යෂ්ටික යුදශේෂ සංඛ්‍යාව වැඩි කිරීමට අදාළ තීරණයක් ඇරගෙන තිබෙනවා එතකොට බ්‍රතානය බලාපොරොත්තුව වෙනවා දැනට ්‍රතාානය සව නි්‍යෂ්ටික විදශේශය සි අසුවක් තිබෙනවා මේ දෙසීය හැටක් දක්වා වැඩි ගත යුතුයි කියලා අනෙක් අතට ඒ එහෙම ප්‍රකාශ කරලා පැයකිහිපේකට පස්ස කියනවා ඉරාණයට න්‍යෂ්ටික අවයක් අත් කර ගැනීමට කිසිසේත් ඉඩදිය යුතු නැහැ කියලා එ එතකොට මේ නි්‍යෂ්ටි පවුල කියල නි්‍යෂ්ටික මේ බලය අත් කරගෙන සිටින ප්‍රධහණ ලෝක රටවල් ප්‍රධාන වශන්ගතතු රටවල් නමයක් සතු නියෂ්ටිකව තිබෙනවා. ක් ජාතින් ආරක්ෂකමණලින් නිත සමාජි රටල්ලවන මරිකාව ප්‍රතාානය ප්‍රංශය රුසිාව චීනයට න්‍යෂ්ටිකවි තිබෙනවා ඉ අමතරව ඉන්දියාව පකිස්සානයට තිබෙන තුර කොරියාවරතිබෙන ස්්‍රලයට තිබෙන. මතව මරිකාක් ජනපද යුරපේ ටවල් පහ පමණ තන්ගේ ්‍යෂ්ටික විස්ාගක කර තිබෙනවා. දැන් ඉරානය මේ ඉරාණ විදේශමතිවරය අපි මේ දකින්නේ. ඉරාණ විදේශමාත්‍යය ජාවේ් ශරිෆ් ඔහු ප්‍රකාශ කරනවා මේ ඇමරිකා එක්සත් ජනපදය එංගලන්තය ඊට හිතවත් රටවල් වගෙනමයි ඉරානයේ විිශ්වාස කරනවා න්‍යෂ්ටික අබි කියල කියන්නේ න්‍යියෂ්ටික අවිසා සමහුව ගාත අවිි කියලා කියන්නේ. ඔහු කියන මේ බාබරික් කියලා එක මලච්චකාරණයක් මේ නි්‍යෂ්ටි කවි තබාගන්න එක මේ නිසා මේවා ලෝකෙන් තුරන් කළ යුතුයි කියලා. ති එයනුව අපිට පැහදිී දැන්ඔය දහස් පහල වසර ඇති කරගත්ත මේ යන් කරින්න් පන ්‍රක්ෂන් ක රා ්‍යෂ්ි සම්මුූති ප්‍රරව රණයට තමන්ගේ නි්‍යෂ්ික කටයතු සීම කිරීමට ඉරාණය එකඟ වෙලා තිබෙන හැබයි අපි දන්නවා ට්‍රම්පාලනය බයිඩන් පාලන ඉරනය සම්බධ නුගමන කරනේ දැඩි ප්‍රතිපත් නිසා ඉරාණය තමන්ගේ. රනිීම් බලගැනීම කටයුතු වැඩකරලා තිබෙන හැබ රණය අධරණය කරවා කිස්සේ තමන්ට න්‍යෂ්ටික අවයක්ක් නිපදවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ඒ ල රගයක් තිවා සංවර්ධනයට ලොක ඉලක්්‍යන්තිබෙන අ ඇම හැමදයක් මධදයේ පරිසර කරෙහිතතියෙන අවධානය කොයිප ද. න පරිසර විද්‍යක්තියගේ විශාල අනතුරුවකවිමක්ති වෙන නාගතය සම්පන්තය වායු විමෝචනය හරිතාගර වාය චනය අවම නොකල් හොත් අනාගතයේේදී නිවර්තන කලාපය රටවල්වට ජීවත්වීම ලෙසි නොනබාවවට. මක තාම දගත් අද්‍යියනයක් අවධහනයට ලක්ීතු කාරණයක් මද. න්න දහස් පහල වසේ ඇතිකරගත්ත පැරිස් සම්මුති මූලි ලක්ක ඇත්තමයි ගල ෂ්නත්ත හෙයාම පූරකාර්මිකවද කෙනෙ දහ අටසක්දහ සම්ීය අතර වකවානුව පැවති මට්ටමට වඩා සෙල්සිස් අංශක දෙකට වඩා අඩු මට්ටමක පවත්තාගෙන ආයුතුයි කෙන එක හැකිනම් මේ සෙල්සිස් සංශක එකයි දශම පහදක්වා අඩුකරගත ඉතුයි කියලා ඉති මේ උක්්නත්තේ ඉහලායාම දැන් සාමාන්‍යයෙන් විද්‍යාඥයෝ ගණන් බල්ල තිබෙනවාසු මේ සතවර්ය අසාන වෙන වි ගෝලි ෂ්නත්ය සල් සංශක තුනයි අංශක තුනකින් සෙල්සිිය සංශක තුනකින් වැඩි වේවි කියලා හැබැයි මේ විද්‍යාඥන් මේ කරපු අධ්‍යන පින්සන් සරසය වි්‍යාඥන් පිසක් මේ අධ්‍යන කර තිබන්නේ මේක ද මේ වෙඩ්බල් ටෙම්ප්‍රේච කියන කාරණය කරහි අවධානයම ක බන තමයි අපේ සිරුරට අප සිරුර මේ දාඩිය දමන්නේ දහඩිය වාශ්ප කරන්නේ අප සිරය ෘෂ්ණත්්‍යය පවත්වාගෙන යම සඳහ බැයි මේකට සීමාවක් තිබෙනවා ම් දිියකින් විද්‍යාඥන් තර්ක කරනවා මේ ෙඩ්බල් ටෙම්පරේචයක මේ ෂනත්ය සෙල්සිය සංශක තිස් පහට බඩා වැඩිය නොත්තෙහෙම අපිටක දරාගනීමේ හැකියාවක් නැ කියලා ම අපි ෂනත්වය සාමානින් සෙල්ිය සංක තිස් හතක් ඇ මේ තිස් සත පවතින්නේ අ සිරුර අභ්‍යන්තරය උෂ්ණත්වය මතුපිටද එනකොට අඩු වන මේ දහඩිය දැමීමේ ක්‍රියාවලිය තුළ මේ අපිට ස්වභාවිකවම රැකවරණයක් තිබෙනවා හැබැයි මේ ගෝලයෂනත් ඉහලායාම සෙල්සිිය සංචක එකයි දශම් පහටබඩා වැඩියුණුොත් අපිට හඩිය දැමීමේක් කිය කාරණයට එමගින් බලපෑමක් එල්ල වෙන මේ පරිින්සන් සැලසවී සිදුකළ අද්‍යනයට අනුව ඉතාම තීරණනාත්මක ලෙස වා විමෝචන හරිතාගාර වාවිමෝචන අඩු කිරීමට අපි අසමත්තුුණොත් දෙහෙම නිවර්තන කලාපය විශේෂම මේ ඇමසන් වැසි වනාන්තරය පමහදදපය අග්‍රදික ආසියාව අප්‍රිකායි විශාල ප්‍රදේශයක් දශක කිහිපයක් තුළ ජනශූන්‍ය බවට පත්වීමේ අවධානමක් පවතින බව තමයි. ප්‍රීන්සන් සරසාවී නිකුත් කරළ නවත මධ්‍යනය මගින් පෙන්වාද පෙන්නේ ඒ අනාගතය වෙනුවෙන් අතුරයගව මක වගේම තමයි අතීත්්‍යය සයා කෙන යාම වර්තමානයට විරක් නවේ අනාගත යටටත් කරන යෝජන. ඊ ශ්‍රායිලයේ සස්වාගත් පුරාවි්‍යයක් ොර රක් තමයි ළඟගවානය. අතේ අධහරණ හමේ හදරනකට අපිට තිබෙනවා මේ ප්‍රධාන වශයෙන් මූලාස්ස්‍ර දෙක් තිබෙනවා එකක් යිතිහාක මූලාශ්‍ර නත්ති පුර වි්‍යාත් ූලාශ යිතිහාසි මූලාශ්‍ර කියලාලි හඳන්ුවන් මේ ලිත සාධක ලැබෙන අවදියට පසු අවදිය. ලංකාවකත්තුත් ක්ුසුපුරු තුන්ගනි සතව වශය පසේ ක්ෂ කලා මුල්ල අටහගත විිසපුර තුමින් සත්ව වශය. එතකොට මේ පුරාවිද්‍යාව කියලා කියන මේ අක්ෂර සවාගීමට ැ ලිකිත සා දෙක නොමැති අවකට පූරයෙන් පැවැති අවතිය. ඇ එතකොට මේ ලකන කලලාක් නොැති අදක්කය ක. ැ පුරාවිද්‍යාත්මක ස්වා ගැනීම් මගින් මේ යිතිහාසික අවදිය පිළිබඳව අපේ මේ තියෙන මේ සීමාවන් ක්‍රමක් ක්‍රමින් වැඩි කරන්නට පුගත් තැ ඔය ඊශ්‍රාලයකන මේ ලෝක ඉතාම මේ ඉශල පිෙටත් ලතිබෙන්නේ එකත්තුත් යිතිහාසික වශන ඉතාම වැදගත්ත ප්‍රදේශයක බයි බලගත කතා ප්‍රෘති වලට විශවෙච්ච ප්‍රදේශ මේ ප්‍රදේශ ස්ත්‍රිතව ඔය මිට වස හැත්තෑකට පමණ පෙ ඉගා සමසය පණා හැට දර්ශකවල හොයාගත්ත මේ ඔයි ඩෙස්කෝල්ස් කියලා ඉතාම අතිශයෙන් වැදගත් ලේඛන සමූහයක් මේ ලේකන ස්යාගත්තට පස්සේ මේ අලුතෙන්ම ඊශාල පුරාවිද්‍යා බරධහරින් මේ ඉශ්‍රාලේ ජඩියන් ඩෙසර්ට් කියන ප්‍රදේශයේ දෙනක් තුළ අපි මේ දකින්නේ න බ ලන අභ්‍යහන්තර ඉතාම සුරක්ෂත පවතින අර මුලින් වාගත්ත ඩෙක්ස ස්කෝල්ස් කියන ේකනවලට සමාන ලේකන සමූහයක් වාගෙන තිබෙනවා. රඩියෝ කාබන් කියන කාබන්් ාතර කියන කාල් නිර්්‍රමයේ මත පදනම් වෙලා ඔය කාබන් දාාහතර කියන මේ විකන සීලි සමස්ථානික මේක යොදාගෙන තමයි මේ කාබන් ධාහතර කාල් නිීර්ණය සිදු කරන්නේ කිස් වර්ෂ දෙබන සතුවශයට මේ ලේකන අයත් බවට පුරාවිද්‍යාචන්ට නිගමනය කරලා තිබෙනවා ඒ අතරම මේ තවත් සොවාගැනීම් ගණනාවක් මේ අතර තිබෙනවා කාසි සමූහයක් අනෙක් අතට බයබසර හය දහසක් පමණ පැරණි මිෆයිඩ්ඩර් මියක තිබෙන දරුවකුගේ සිරුරක් එ අතරම ලෝකේ මෙතෙක් ස්වාගත්ත මේ වඩාත් පැරණිතම වඩාත් සුරක්ෂිතව පවතින කූඩයකුත් මෙස්ථානින් ස්වාගත් බව ඊස්ශ්‍රායිල පුරාවිද්‍යාඥන්වාර්තා කරවා ද සංවර්තනයේදී හෝ වනාගත දියුණුවේදී වැඩගත්ම සාධකය වන්නේ මනිසාට සත්්‍යත සුව පහසු සමාජයක් පරිසරයක් ගොඩනගීම. නමුත් නාගරික සංවර්තනය සහ පරිසර දේශගනය සම්බන්ධයෙන් ලකු සම්බන්ධතාාවයක් තිබෙන නො මේක පිබඳව අ්‍යන වාර්තාාවකින් හෙිවේතිබෙනවා. ම යබන් හිටයිලන් ිනෝමිනා කියල කියැනකද නාගරික ප්‍රදේශවල විශේෂම් උස්කොඩනගලි මුල් කරගෙන උනුසුම. රදාා පවතිව හිතකම අපි ත්‍රැපනවා කියල ගෙන ෂ්නත්තේ දා පපතින ඇතර මේ රුප පාන පිිය අපිට අස්ථාවක් ලැබුණන මේ පිබඳව ජානයේ ටෝකෝ නගර අද නැකරන්න ටොයි බන් හිටයිඩන් ෆිනෝමිනා ගැන සුනේ මේ ටෝකෝ නගරේ මේ පහල සෙල්සිිය සංශක හතලියයට විතර මේ උ්නත්තයධිකෝය සමයක ෂ්නත්වය තියෙනකොට ොඩ නැගලි උඩ ෂ්නත්තේ සල්ිය සංක හැත්තාවක් ම ඉහල ගොස් ඇතිබව අපි නිරීක්ෂණ කර තිබෙනවා. නවතම ද්‍යන මේ ර්බන් හිටයිල නිිෙක් එක මේ ලු කෝවාඩ කියන විද්‍යාඥා මේ එදහස් අටස ධයිපමන තමයි මුල්වර්ටි දිරිපත් කරේ දැන් නවතම අධ්‍යයනයක් සිදු කරලා තිබෙනවා ඇමරිකා එක්සත් ජනපදේ විද්‍යාඥයක්මල් ජෝජෙස්කු කියන විද්‍යාඥා ඔහු සිදු කල නවතම අධ්‍යනයට අනුව ඔහු ප්‍රකාශ කරනවා නාගරික වශයෙන් මේ ගංවතුර තත්ත්වයන් සහ විවිධ ආකාරය අයහපත් කාලගුණන තත්වයන්. තම වලක්වා ගැනීමට නම් නාගරි නගර සැලසුම් කරනය දී දේශිගනික විපර්යාසය කියන සාධකය පිළිබඳව අවධහනයක් යොමු කළ ඉතුයි කෙලාහු ජෝජාව ඇමරිකා එක්සත් ජනපද මේ උතුරුදික ජෝජාව ආශ්‍රතව සිදු කල අධ්‍යිනයට අනුව එක කිසිසේ ගංවතුර අපේක්ෂා කිරීම යහැකාවක් නොමැති නගරයක් හැබැයි හිටි හැටියේ පසුගේ සැප්තැම්බර් මාසේ පසුගේ වස් වසකිීපකට ප සැප්තැම්බර් මාසයකට මේ නගරය ජලීන් යටවෙලා තිබෙනවා මේක ප්‍රධාන මහතු වහ දක්වන්නේ අඒර්බන් හිට් අයින් ෆිනෝමනා කියන නාගිරික උෂ්ණත්තය ඉහලයාමි බලපෑමක් ලෙස. පරිසරය සහ සංවර්තනය තරම් සම බර පවත්වා ගන අන්නට ම නාදකෙන කාරණන පැදිලි වෙනමයි තින්න ලෝක පිල බඳ කතාකන කො ම තුරතුර හම රුවට අපට දැනකන්න පුළුවන්කම ලැිනවා. අපි අද සිෝද ම ත් ක න විචක ත වෙත න ද ද තු ක ෙන ති ටකතු ම සන්තේ එමනම් ආරධන න්න තුව හෙට ද සේද සිවද සමග පත්තු සකබට ප්‍රර්ත්නය කරන. යි.